දිවයිනෙ රෝහල් කිහිපයකින්ම කළු දිලිල රෝගිය ආස්වාදනයේ උවන් වාර්තා වෙමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. කොළඹ ජාතික රෝහලේ කළු දිලිල රෝගී වැළඳිච්ච රෝගීන් නිවාසික ප්‍රතිකාර ලබනවා. ओ ये काल सीमा तुल कलुदुरी रोगे तिबुन तत्ते अनु रोगी हमूनत कोविड रोगी अतर मे रोगे तिबुने ने नमुत मेवन विट रोगी सुलुपिरिसकट मे आकार कलुदुरी रोगे हम हदिला तीनो कलु दिलीर रोगे वेलंदीमट हेतु मुनवाद මේකට ප්‍රධානම හේතුව තමයි රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනකොට විශේෂයෙන්ම දැඩි සත්කාර ඒකකවල සහ අනිකුත් තැන්වල රෝගීන්ගේ පැතිරීම වැඩි වෙනකොට මොකද මේ කළුද පුස් රෝගය කියන්නේ පරිසරයේ තියෙන දෙයක්. එතකොට ඒ පරිසරයෙන් මේ රෝගය පුද්ගලයෙකුට වැළඳෙන්න පුළුවන් වැළඳෙන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණය අවම මට්ටමකට තියෙනකොට. ප්‍රධාන වශයෙන් දියවැඩියාව පාලනය නොකළ පුද්ගලයෝ ඒ වගේම වකුගඩු රෝගය වැනි රෝගවල प्रतिकार करण पुद्गल मेवनी पुद्गल तमा मेम रोगे वेडियम अतिवेन्न पुलुअन दे थिंग एवनी आय संख्या वेडिवेनकोट परीसरे वेडिवेडियंग इनकोट मे परीसरे तीयन मे विषबीज मे आकार शरीरगत मे इडकड़ेन्न वेडिवेनवा एनिसा तमा अभी मे दम मे तत्व उद्गत विलाती प्रतिशक्ति करण अडु आयट तमा वेडिवेडियंग रोगे कोविड रोगे अतिवेन्न पुलुअन्त एवगेम संकूलता अतिवेन्न पुलुअन इतकोट एवनी पुद्गल කලුපුස් රෝගය හෝ කළු දිලීර රෝගය ඇති වෙන්න තියෙන ඉඩකඩත් කොහොමත් වැඩි වෙනවා කළු දිලීර රෝගය පැතිරෙන්නේ කොහොමද මේක රෝගීන්ගෙන් රෝගීට බෝ වෙන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි ඒ වගේම පුද්ගලයන්ගෙන් පුද්ගලයට මේක බෝ වෙන්නේ නැහැ ශරීරයේ ප්‍රතිශක්තියේ හීන වුණු පුද්ගලයෙකුට පරිසරයෙන් තමයි මේක හැදෙන්නේ ඒ නිසා ඒක මම කියන්නේ මේක බය වෙන්න ඕන නැති දෙයක් කියලා අපි ආරක්ෂාව මේ වැදගත් වෙනවා නමුත් ඒක වසංගතයක් ලෙස පැතිරීමට සිදුවීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ